ඉමිදිතිරීම හිතට වදිනදේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණපදයකින් ඔබේ අලු දවස අරබන්න ජීවිතය කියාදෙන ඔොදා දම් සර. නමු තස්සේ භගවතු අරැහතු සම්මා සම්බුද්ධස්සේ ඒ භාග්‍යවත්තු අරහත්තු අපගේ සම්මා සම්බුදුරජණන් වහන්සේට නමස්කාරවීවා. නම බුද්ධාය ගර්තර මහා සංගරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පිංවත්න්නේ. අපගේ බුදුරජණන් වහන්සේ දේශනාකොට වදාලා අපේ ජීවිතයේ සාර්ථය කරගන්න බැරිවෙන්න හේතුවෙන ප්‍රධාන කරුණක් ගැන. බුදුරජණන් වොහන්සේ වදාලා ඒක තමයි කම්මැලිකම කියලා කියන්නේ. කම්මලිකම තියෙන කෙනෙට්ට පින්වාන්නේ තමන්ග ජීවිතයේ තියෙන හැකියාවං වලින් ප්‍රයෝජනය ලබාගන්න බැරිවිෙනවා. තමන්ට තියෙන සක්තිය තමන්ට පාවිච්චි කරගන්න බැරිවෙනවා. එනිසාම ඒකෙනා ගිහි ජීවිතේ ගත කළත් පැවිදි ජීවිතයේ ගත කළත් තමම් බලාපොරොත්තු වන දියුණුවට සාර්ථකත්තයට තමන්ග ජීවිතය රැගෙනයන්න බැරිවෙනවා. අපි සාවාන්‍යයෙන් කතා කළොත් ඉගෙනගන්න දරුවන් තුළ පවා රැගිරක්ෂ කරන අයතුළ පවා මේ කම්මලිකම ජීවිතයට අවොත් තමන්ට ලබාගන්න පුළුවන් ඉලක්ක කරා තමන්ට යන්න බැරිවෙනවා බලපුහාම එකම හේතුව කම්මෙලිකම. ඒවගේම ගිහි ජීවිතය අතෑරලා පැවිදුන්න භික්ෂුවකටඋනත් කම්මලිකම ජීවිතයාවත් තමන්ගේ ඉලක්ක කරා තමන් බලාපොරොත්තුවෙන සාර්ථකත්තේ ඒ ජීවිතයේ ළඟා කරගන්න බැරිවිෙනවා. ඉතින් එනිසා පින්වත්න්නේ අප ගොඩා අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි මේ කම්මෙලිකම කම්මලිකම ජීවිතය කටාවත් ඒ ජීවිතයේ සාර්ථකත්තය එතනින් අවසංගෙනෝ ඉති නිසාම අපි කල්පනා කරලා මේ කම්මැලිකම ජීවිතයට එන්ඩ දෙන්න හොඳනේ ඒ කම්මලිකම ජීවිතයටාවත් අපේ ජීවිතයේ අපේ තියෙන හැකියාවන් අපි තුළම සැඟවී යනවා අපි තුළතියන සත්තිය අපි තුළම හීන වෙලා යනවා ඉන් එනිසා බාගත් බදුරජණන් වහන්සේ වදාලා මේ කුසීට බව කම්මලිකම ඇතිවෙන්න හේතුවටක් තියෙනවා කියලා. ඒ කම්මලිකම තමන්ගේ ජීවිතය උපදින්න පුළුවන් හේතුවටක් තියනවා. බුදුරජණන් වොහන්සේ වදාලා පළවෙනි හේතුව පළවෙනි කාරණාව තමයි කෙනෙට්ට වැඩක් කරන්න තියනවා. අපි කිය මේ එකන භික්ෂුන් වොහන්ස නමක් නම් ඔන්න භාවනා කරඩ තියෙනවා ධරමේගෙන ගණ්ඩ තියෙනවා ඒවනැත්තං වත්පිළිවෙෙත් කරන්න තියෙන මේ ආදී වැඩ කටයුතු තියනවා ගිහි කෙනෙන්නම් ගිහි කෙනට අදාද කටයුතු තියෙනවා ඒයාඩදැම් වැඩක්කරන්ඩ තියෙනවා තවට්ටිකකින් අපි කියමු ඒක උදෑස්සන අටට තියෙන්නේ ඒනත්තන් දහයට තියෙනවා එවනැත්තං දෙකට තියෙන්නේ එතොට හු කල්පනා කරනවා කියනවා මෙන්න මේ විදියට මට්ට අටට වැඩක් තියෙනවා මටඒ වැඩේ කරනුට ගුඩාන් මහන්සිවෙන්නවේ. මගේ සරීරයේ පණනැතිවේ කලාන්තවෙයි එනිසා තවපොඩ්ඩක් මං නිදාගන්න ඕන කියලා ඔහු නිදාගන්නවා කියනවා. සාමාන්‍යමේ කම්මෙලි කුසීත කෙනාගේ ස්වභභාවේ තමයි හැමදේකටම උත්තරේ විදිර දකින්නේ කුමක්ද නිදාගැනීම. ඒ කම්මලි කෙනාගේ ස්වභාවේ. හැම දේකටම විිසුු විදිර දකින්නේ. ොඩ්ඩක් නිදාගන්ඩ ඕන කියලා. ඉතින් බුදුරජාණන් වොහන්සේ වදාලා ඔහු භික්ෂුවක් නං. තමන්ට ලබාගන්න බැරවුණු මාර්ගඵල ලබාගන්න උත්සාහගන්න ැතුවඉන්නවා. තමන්ට දියුණු කරගන්න බැරවුණු ගුණධර්ම දියුණු කරගන්න උත්සාය නැතුව ඉන්නවා ඒ සඳහා වීරිය කරන්නේ කියනවා මේක තමයි කියනවා පලවෙනි කුසීතවත්තුව. එහෙමනැත්තං කම්මැලිකම ඇතිවෙන්න හේතුවෙන පලවෙනි කාරණය. තමන්ට කටයුත්තක් කරන්න තිබේදී ඒ කටයුත්තු කරනකොට තමන්ට ගුඩාක් වෙහෙසවෙයි මහන්සිවෙයි කියලා එයාමුගත කරන්නේ කටයුත්තට කලින් පොඩ්ඩ නිදාගන්නවා. තින් භාග්‍යතුන් නොහන්ස වදාලා කම්මැලිකම ඇතිවෙන් හේතුවෙන පලවෙනිි කාරණය. ඒවගේ බුදුරජාණ නොහන්සේ වදාලා දෙවැනි කාරණය තමයි. පුද්ගලයා කටයුත්තක් කරනවා එයා භික්‍ෂූන් වහන්සේ නමක්නන් භාවනාවක් කරනවා පොතප්පතක් කියවනවා ගිහිකෙනෙන්නම් ඔන්න තමන්ට තිබ්බු කටයුත්ත කරනවා අපි කියවමු දහවල් කාලි ඒ කටයුත්ත කලාා එත රහු මෙහෙම හිතනවා කොහොම දෙහිතන්නේ මම දැන් වැඩක් කරා විතරයි. මම ඒ වැඩේට ගොඩා මහන්ස වනා මගේ ඇඟ පනනැති වුණා මටදැන් ගොඩාක් වෙහිසයි. එනිසා මන්දැන් කල්ලතුවම නිදාගන්න එක තමයි හොද කියලා ඔහු මකද කරන්නේ වැඩේ කරලයිවෙල්ලා නිදාගන්නවා. දැම් බලන්න මේ කම්මෙලිකම තියෙන ජීවිතේ කොහෙංහරි හොයාගන්නේ නිදාගන්න වෙලාවක්. භාග්‍යත් බුදුරජණන් වොහන්සේ වදාලා තමන්ට ලබාගන්න බැරවුණු මාර්ගඵල ගුණධරම දියුණු කරගන්න ීරිය කරන්නේ කියනු. අර කම්මලිකම මූලික කරගෙන දැම්මන් ගොඩාක් මහස්සුනා ගොඩක් වැඩ කලා කියලා ඔහු මොකද කරන්නේ නිදාගන්නවා. කම්මලිකම ඇතිවෙන දෙවිනිි කාර්ණයවසින් භාග්්‍යත් බුදුරජණන් වොහ සිවදාලා. බලන්න වැඩක් කරන්න කලින් එයා නිදාගන්නවා මට වැඩක් කරන්න තියෙනවා එතකොට මහන්සි වේවි. වැඩේ කලාට පස්සයා නිදාගන්නවා මන්දැන් මහන්සිලා වැඩක් කලා දැම් පොඩ්ඩන් නිදාගණඩඕනු. දෙම් බලන් අපිට ඊයේ දවසේ අපි ටිකක් මහන්සුනාන අප හිතට ෝකේ නවා. අදමං ගොඩාක් මහස්සුනා හෙට පොඩ්ඩක් එලිවෙනකං උදේවෙනකන් නිදාගණඩවුන් කියලා ඉන්න පුළුව.ඒව ඇත්තං ඔන්න අද දවසේ ඇතුළතු ගොඩාක් මහන්සුනා එතෝට තමන් කල්පනා කරනවා අතනම් ගුඩාක් විහස්සුුණ එනිසාද කල්ඇතුව පොඩ්ඩක් න්න ඕ එතට මේ විදිහයේ සිතිවිලි අපේ හිත තුළ නිර්මාණය වෙලා අපේ ජීවිතයේ කම්මැලි ජීවිතයක් බාට පත් කරනවා. ඉතින් භාග්‍යත් බුදුරජණන් වහන්සේ වදාලා තුන්ගනිි කාරණය තමයි ඔන්න භික්ෂුවකට ගමනක් කැන්ඩ තියනු ගමනක් ැන්ඩ තියෙනවා එතකොටහු කල්පනා කරනවා මේ විදිහට මට ගමනක් ැන්ඩ තියෙනවා ගොඩාක් දුර යන්න තියෙනවා ඒ අනකොට මං ගොඩාක් වෙහෙසට පත්වෙේ. මට ගොඩාක් මහන්සි වෙන්න සිද්ධ වී එනිසා මං කල්ලඇතුව නිදාගණ්ඩ ඕන කියලා නිදාගන්නවා කියන. තමන්ට ලබාගන්න බැරවුණු මානසික කුසල්තා හැකියාවන් ගුණ දරම දියුණු කරගන්න වීරිය කරන්නේ ඔහු කල්පනා කරන්නේ හෙටමට දුරගමනක් යන්ඩ තියෙනවා එන සාමං. පොඩ්ඩක් නිදාගඩ ඕන කියලා නිදාගන්න. ද සාමාන්‍යයෙන් එහෙම වෙනවා. දෙැන් අපිට අපි මොනෝහරි ගමනක්්‍යන්ඩ තියෙනවන අපි කල්පනා කරන මේ ගමන යනකොට මංගොඩා විහෙස්සට පත්වේවි එනිසා පොඩ්ඩක් කල්ලතුව නිදාගන්නක හොඳයි කියලා ඔහු මොකද කරන්නේ කම්මැලිකම මූලික කරගෙන නිදාගන්න හදනවා. පින්වදන්නේ අපි මේ කාරණයෙන් හුද්දට වටහාගන්න ඕන භාග්‍යත් බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්සේක් සතුටට පද්නොවී මරණයට පත්වෙන කාරණයක් කියන මේ නිදාගැනීම. ද සාමාන්‍යෙන් කල්පනා කරල බලන්න අපි අපේ ජීවිතයේ කොච්චර නිදාගෙන තියෙනෝද. හැබැයි මේ වෙනකං අපිට නිදාගැනීම එපා වෙලා නෑ. නිදාගෙන ඉවර වෙලා නෑ. කවුරුත් අවිතාම නිදාගෙන අවසං වෙලා නෑ. කොහෙහරි ඔොයාගන්නවා නිදාගන්න. තිය එනිසාම ජීවිතයේ භාගයම්ම කරලා තියන්න බොහෝයි නිදාගැනීම. සමහරයි තුන්කාලැම්ම කරලා තියෙන්නේ නිදාගැනීම. තිය එනිසා අපි මේ ගැන කල්පනා කරලා අපේ ජීවිතයේ මේ කම්මලිකම හටගන්න හේතුව තේරුම්ගන්න ඕන. ඉර් පස්ස බුදුරජණන් න්ොහන්සේ වදාලා හතරණි කාරණය තමයි කියනවා ඔන්න ගමන කැනම්. ද දුරගමනක් තමන්ට යන්න සිද්ධෙනවා ගිහිල් එනවා. ගිහිල් ලඇවිල්ල කල්පනා කරනවා අද දවස්සේම මංහිටියේ ගමනක. අද දවස්සම මංහිටිය පාරි, පුදුම්මා මහන්සී එනිසා අද පොඩ්ඩම් මං කල්ලතුව නිදාගන්න ඕන කියලා නිදාගන්නවා කියනවා. ඒකෙනා භික්ෂුවක් නං තමන් නොලැබූ මාර්ගඵල දියුණු කරගන්න බැරවුණු ගුණධර්ම දියුණු කරගන්න වෙහෙස වෙන්නේ අද වේලාසිනි නිදාගණ්ඩෝන් කියලා කම්මැලිකම මූලික කරගෙන ඔහු මොකද කරන්නේ නිදාගන්න සූදානං වෙනවා. භාග්‍යත් බුදුරජන නොහන් සිවදාලා කම්මැලිකම ඇතියෙන හත්තරවිනිි කාරණය කියනු. සාමාන්‍යයෙන් අපිට ඒකින් තේරෙනවා කම්මලිකෙනෙක්ගේ ස්වභාවේ තමයි තමන් චූටි දෙයක් කරත් ඒක ලොකුවට ඇරගෙන රෙස්ටිකක් ගන්න කියෙහිතෙන. ි වවියකයක් ගණඩ ඕන පොඩ්ඩන් නිදාගණ්ඩ ඕන. ඒවගහිම තමයි එයාගේ ස්වභාවයක් තමයි තමන්ට කර්ඩ තියෙන වැඩ කල් දාලා තමන් නිදාගරනවා. ඉර්වස්සේ බුදුරජණන් න්ොහන්සේ වදාලා පස්සනි කාරණය. පස්සනි කාරණය තමයි එයා භික්ෂුවක් නං ගමකට හෝ නගරේකට පිණ්ඩ පාත පිණිසයනෝ. ඊට පස්සෙ ඔන්න හොද්ද දානය වේවා පෙනීතදාානයක් වේවා, රූක්ෂධානයක් වේවා මේ බඩපිරෙන්ඩ හරියට හම්බෙන්නේ. එතැන කෑම ටික හරියට ලැබෙනෑ. ඉතිං ඊට පස්ස මේ විදියට හිතනවා. අද මම් පිණ්ඩපාති ගියා. අද දානි හරි නෑ. අද මේ බඩපිරෙන්න්න කෑම ලැබුනෙත් නෑ ආහාර ලැබුණනෙත් නෑ ඇඟටත් මහන්සී වගේ කලාන්ත වගේ එනිසා මට දැන් මේ වෙලාවෙෙනම් මොනවක් කරගන්න බෑ මහන්ස ඒ නිසා පොඩ්ඩ නිදාගන්න ඕන කියලා නිදාගන්නවා. බලන්න තමන් හරියට තමන්ට කෑමබීම ටික හම්බුනෑ එනිසා ගුඩාක් වෙහෙසයි මහන්සී කියල්මකද කරන්නේ නිදාගන්නවා. බාග්‍යෙත් බුදුරජණන් වොහන්සේ වදාලා තමන්ගි ජීවිතයේ දියුණුව මාල්සක දියුණුව ගැන කල්පනා කරන්න ඇතුව ඔහු මේ මුල් කරගෙන නිදාගන්නවා කියනවා. හම්මලිකම ඇතියෙන පස්සෙනි කාරණය. හායවනිකාරණයේ බුදුරජණන් නොහන් සිවදාලා ඔන්න භික්ෂුවක් පිණ්ඩ පාතියනවා. ගිහිල ප්‍රනීතාහාර ලැබෙනු ප්‍රනී තාහාර ලැබිලා බඩ පිරණකං හොන්දට වලදනවා. ගිහි කෙනෙන්නම් හුදට උයාගෙන හොන්දට බඩ පිරණකං කනවා. කෑවට පස්සෙ කල්පනා කරනවා අදනං හුද්දටම කෑවා. බඩ හොුද්දටම පිරුණා අදනං බඩේ කිසිම අඩුවක් නෑ හැබැයි කාලා වැඩි වුුණාශරීරයත්නිිකං බරයි වගේ නිදිමතත්ත්ව වගේ වැඩක් පලක් කරගන්න බෑවගේ ඒ නිසා පොඩ්ඩක් නිදාගන්න එක හොදයි අද පොඩ්ඩක් කාල වැඩිවුනා කියලා එයාමොකද කරන්නේ නිදාගන්නා කියන. බුදුරජණන් වොහන්සේ වදාලා ඒකෙනා භික්ෂුුවක්නං නොලැබූ මාර්ගඵල ලබාගන්න වීරි ආරම්භ කරන්න කියනවා මේ කම්මැලිකමට හේතුුණු කාරණාව මුල් කරගෙන ඒකනාා නිදාගන්නවා කියනවා කෑව වැඩි කියලා 21ස් බුදුරජණන් වොහන්සේ වදාලා කම්මැලිකම ඇති වෙන හත්තෙනි කාරණයේ තමයි කියනවා ඔන්න කෙනෙක් කියනවා භික්ෂුවක් වෙන්න පුළුවන් ස්වල්පූ ආබාධයක් ඇතිනවා පොඩ්ඩි ලෙඩක් ඇතිනවා. ජිහි කෙනෙට්ටුනත් එෙම චූටිහිම් බිටිසාවක් කැස්සක් පොඩි උනගතියක් ඇතියනෝ එතුකුටඔහු මෙහෙම කල්පනා කරනවා. ඔන්න මටදැන් ලෙඩේ පොඩියයට පටන් ගත්තා දැන් චූටියයට මට ලෙඩේ පටන් ගත්තා දැම් මේක වැඩිියෙන්ඩුනම් පුළුවන් එනිසාම හුද්දම වැඩේ තමයි මේ වෙලාවෙේ විවේක ගන්න එක කියලා ඔහු කල්පනා කරනවා දැන් මට හොඳට මසනීපයි කියලා අර පොඩි ලෙඩේ ලොකු කරගෙන දැන්ටිකක් නිදාගණ්ඩවන කියලා නිදාගන්නවා. අර තමන්ග ජීවිතයේ සාක්සාත් කරගන්න බැරවුණු. ගුණධර්ම තියෙනවාන. ඒවා දියුණු කරගන්න වේරියක් නෑ මහු කල්පනා කරනවා දැන්මට අසනීපයි. ඒනිසාම පොඩ්ඩක්. වේකගන්නක හොඳයි නිදාගන්නික හොඳයි කියලා නිදාගන්නවා භාග්‍යත් බුදුරජණන් වොහස්සේ වදාලා කම්මැලිකම ඇතිවෙන කුසීත බව ඇතියෙන හත්තෙනි කාරණය. අටවැනි කාරණයේ බුදුරජණන් වහන්සේ දේශනා කරනවා දැන්ඔන්න මෙයාට ලෙඩ හොඳ වෙනවා. ලිඩ හොඳේලා නීරෝගි කෙනෙක් බවට පත්තිනෝ. ඊට පස්සෙක් කල්පනා කරනවා මන්දැම් මේ ලෙඩවෙලා හොඳවනා විතරෙහි. ගිලං වෙලා හිටපු කාලි හරියට නින්දක්වල් ලැබුන්නේ. මට හරියට නිදාගන්නව දවස්ථාවක් ලැබුණ නෑමේ ලෙඩ තියෙන කාලි. එනිසා හොදම් වැඩේ තමයි දැම්පොඩ්ඩක් නිදාගන්නඕන කියලා එයා ලෙඩේ හුදෝනාට පස්සෙත් කල්පනා කරනවා දැන්පොඩ්ඩන් නිදාගණ්ඩ ඕන කියලා නිදාගන්නවා. බුදුරජණන් න්ොහන්සේ වදාලා තමංග ජීවිතයේ. දියුණු කරගන්න බැරවුණු කුස්සලතා දියුණු කරගන්න මාර්ගපල් ලබාගන්න ඔහුට වීරිය නැතිවෙලා එනවා කම්මැලිකම ඔහුගේ ජීවිතය යට කරගන්නවා. ඉතින් මේ විදිර බලන් පිංවාන්නේ අපේ ජීවිතේ මේ නොේක් ආකාරය මේ කම්මැලිකම ඇතිවෙන්න හේතු හදාගන්නවා. ද සමහරයගේ ජීවිතේ මීට අමතර වෙනවා සීහිතලයි. දැන් සීහිතලයි. දැන් රස්නයි. දැම්ම උදේ වැඩි දැන් හවස්සෙලා වැඩී හෙටම කරමු අද මහන්සේ එට පස්සේ අදනම් පොඩක් කාල වැඩී. අද මිනිස්සු නැතිවෙයි මේ විදියට මේ තමන්ග ජීවිතේත් මේ තමන්ට තියෙන හැකියාව පාවිච්චි කරගන්න පුළුවන්කම තමා විසින්ම නැති කරගන්න. තමන්ග ජීවිතයේ තියන මේශක්තිය පාවිච්චි කල්ලා තමන්ග ජීවිතයේ සැපවත් කරගන්න තියෙන කාලය තමන් විසින්ම කම්මැලිකරගෙන තමන් කම්මැලිකමට්ටම යනෝ. ති බුදුරජාණන් වොහන්සේ වදාලා මේ තමයි කියනවා කම්මැලිකම ඇතිවෙන්න හේතුවෙන කරුණු අට. ඒවගේ බුදුරජාණන් වහන්සේ වදාලා වේරියවන්තේගුට පුළුවන් මේ කරුණු අටම වීරී උපද්දවන්නපු පාවිච්චි කරන්න. දෙම් බලන්න පින්වන්නේ ඒකින් අපට හරියටම පැහැදිලියෙනවා අපි මේ කල්පනා කරන ආකාරය අපේ ජීවිතයට කොච්චර බලපානවද හරියට අපිට කල්පනා කරගන්න බැරිවුනොත් ඒ කල්පනාවම අපේ ජීවිතය විනාස් කරලදානො. වීරී ආරම්භ කර්ඩඕන කෙනෙක් කම්මැලිකම නැතිකරගන්න අවශ්‍ය කෙනෙක් මේ කරුණුම මේ විදිර කල්පනා කරනවා කියලා බුදුරජණන් වහන් සිවදාලා ඒ තමයි ඔන්න කෙනෙක්ට වැඩක් කරන්න තියනු. ෙනා භික්ෂුවක් වෙන්න පුළුවන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් වෙන්න පුළුවන් දෙැන් එතකොට අපි හැමෝටම කරන්න කටයුතුයෙනවා කරන්න වැඩ කටයුතු වෙනවා එතුටොන්න වැඩක් කරන්්ඩ තියෙනවා එතකොට මේකනා කල්පනා කරනවා මට හවල් වැඩේ කරන්්ඩ තියෙනවා අහවල් කටයුත්තු කරන්්ඩ තියෙනවා ඒ වෙලාව ඔන්න භික්ෂුවක් කල්පනා කරනවාදැන් අපි කියමු කුටියක් සූදානන් කරන්්ඩ තියෙනවා කියලා කුටියක් හදන්ඩ තියෙනවා. ඔහු කල්පනා කරනවා මට කුටියයක් හදන්ඩ තියනවා. ඔය වැඩේ කරන වෙලාවිනම් මට බුද්ධශාසනයේ දේවල් කරගන්න බැරිවිෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සිහිකරන්න බැරිවෙන්න පුළුවන් ඒක පහසුනෑ තා වැඩ කරකර බුදුරජාණන් වහන්සේගේ බුද්ධසුන නැත්තම් මේ ධරමය මෙනෙහිකිරීම පහසුනෑ. එනිසා මන් දැම්ම, ඒ සඳහා වීරිය කරන්න ඕන. වැඩේ කරන වෙලාවෙ මටයේ දේවල් කරගන්න බැරිවෙන් නිසා දැම්ම මං ඒ සඳහා වීරිය කරන්න ඕන කියලා තවන්ගි ජීවිතේ නොලැබූ මාර්ග පල නොලැබූ ගුණධර්ම දවුණ කරගන්න ඔහු වීර ආරම්භ කරනවා කියනවා. ඔය කටයුත්ත කරන වෙලා වෙදි මං විහෙසට පත්වෙෙන්න්න පුළුවන් අපහස්තා එට පුළුවන් එනිසා මං ඒක කරන්න කලින් දැම්මම මේ බුදුසුනේ ධර්මේ හැසිරනවා කියනෙක කරන්ඩ වන කියලා එයා ඒ වැඩේ ආරම්භ කරනු. බලන්න භාග්‍යත් බුදුරජණ න්ොහන්ස වදාලා ඒක හේතුවෙනවා කියනවා වීරි ආරම්භ කරන්න. ඒ විදිර කල්පනා කිරීම උපකාරයනවා වීරි ආරම්භ කරන්න. ඊට බස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනා වීරි ආරම්භ කරන්න උපකාරවන දෙවැනි කාරණි. ඔන්න භික්ෂූන් වොහන්සේනමක් යම් කටයුත්තක් කරනවා. ඒ කටයුතු කලාට පස්ෙ හු මෙහෙම කල්පනා කරනවා අද දවසම මට වැඩ කරන්න සිද්ධ වුණා. අද ගුඩාග මහන්සිවෙන්න සිද්ධ වුණා. මට ඒවෙලාවී බුදුරජණන් වහන්සේ වදාල දර්මේ මිනහි කරන්න බැරිවුණා. මට හරියට හිත පිහිටවාගන්න බැරි වුණා ගුණර් මිනී කරගන්න බැරිවුුණා කියලා ඔහු ඒ වැඩ කටයුත් අවසන් වෙලා මොකද කරන්නේ තමන්ටේ වැඩ කටයුත්ත කරන වෙලාවෙදී සීකරගන්න බැරවුණු කරුණු. බුද්ධශාසනයේ තුළ සිහිකරගන්න බැරවුණු කරනු සහිකරගන්න වීරිය පටන්ගන්න. මට මේ වැඩකටයුත්ත කරන වෙලාවෙදි මේ දේවල් සහිකරගන්න බැරවුණා පුරුදු කරගන්න බැරවුණනා කියලා නොලැබූ මාර්ග පල්ල උපදවන්න දියුණු කරගන්න බැරවුුණු ගුණධර්ම දියුණු කරගන්න වීරි ආරම්භ කරනවා කියලා. භාග්‍යත් බුදුරජණන් වහන්සි වදාලා. දැම් බලන්න පිින්වදන්නේ තමන් වැඩ කටයුත්තක් අවසංවෙලා කල්පනා කරන විදි. වීර උපදින්න ඒ කටයුත්තු උපයෝගි කරගන්නවා. සාමාන්‍යෙන් දැන් අප අපේ ජීවිතල කටේතු කලාර පස්සේ අපේ හිතාපිට කියන දෙයක් තමයි ඔබ ගුටාක් මහන්සුනා දැන් පොඩ්ඩන් නිදාගන්න කියලා අපේ හිතාපට යෝජනා කරනවා. ඇති මහන්සේ වුණනා අවස්සා තියෙනව නිදාගත යුතු අවස්සා ඒකනෙවෙේ මේ කියන්නේ. මේ කියන මේ කම්මලිකම විසින් අපි පොළමනවා අපි ලොකූ වැඩක් කලා ඒනිසා පොඩ්ඩඩ් නිදාගනින් කියලා අපිට ඒ වෙලාවේ කරන්න තියෙන වැඩ ටික කල්දාන්. ඔය කරන්න තියෙන වැඩේ හිටකරන්න බැරිියයි ඔය පාඩම හිෙටකීවන්න බැරියයි ඔය අ භාවනා කරන කියෙනෙ හිටම කරනවා. කියල මකද කරන්න අර තමන් කරපු වැඩ කටයුත්තේ මහන්සය මූලික කරගෙන තමන් මේ තව කටයුත්තා කල්ලානවා. ඉති මේක එන්න පුළුවන්. මොකද මේ අපිට පින්වත්න මේ වීරිය කියනදේ නෙමේ අපේ ජීවිතය ස්වභාවෙන් ක්‍රියාත්මක වෙන්නේ. අප ස්වභාාවෙන් ක්‍රියාත්මක වෙන්නේ, කම් වැලිකම දැන් සාවාන්‍යයෙන් බලන්න උද්දහස නවදයන්න ගිය වීරය නෙවේනි ක්‍රියාත්මක වෙන්නේ. කම්මැලිකම තමයි හැමතිස්සම ක්‍රියාත්මක වෙන්නේ. ඉති එනිසා මේ වීරිය අපි හිතාමතා ක්‍රියාත්ම කරන්න ඕනුදය. දැම් භාග්‍යත් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්සාාවකදී මොගගල්ලාන ස්වාමෙන් වහන්සේට මහරහතන් වොහන්සට දේශනා කරන එකතැනකටි කාරණයක්. ඒ තමයි කියනවා දැන් උදේශන නැගිටින්න ගොඩාක්කයික් කම්මැලි. තාපොඩ්ඩන් නිදාගෙනඉන්න ආසයි. ඉති ඒතුකොට ුදුරජණන් වහස දේශනා කරනවා ඒකනට එතන සැපතුනක් තියෙන කියන. ඒකයි කියන අවධියෙන් අපහසු ඒතමයි පස්ස සූකාන්. ඉස්පාර්ස සැපේ අපි රෙද්දා පොරෝගන එම තමයි නිදාගෙන ඉන්න පහස්සුවෙන් නිදාගෙනඉන්නා. ඉටපස් සයි එස්සකේ අපි මේ නිදාගන්න ඉරියව් අපිට ගොඩාක් සැපසාග තිරියවා. අපි හොඳට වාඩියලලා නෙවේ නිදදාගන්න අපි හොඳද ඉරියාවක නිදාගන්න. ඒරි පස්සයෙන සේිය සුකම් මිද්ද සුකං. තොර මේ නිදධ මත ගතය කියයනන්නේ ත අපට තියෙන සැපයක්. එතොර එතනේ සැප තුනම තියෙනවා නිදිමතගතයෙන් ආපු සැපයත්තියෙනවා ඒ රියව්වෙන් ආපු සැපයක්ත්තියෙනවා එතන තියෙන ස්පාර්සයෙන් තියෙන සැපයත්තියෙනවා. එතට මේ සැප තුන්නම කඩාගෙන තමයි අපි අවදිවෙන්න ඕනි. ඉතින් පුදුමාකා රමාරුයේ මිද්ද සුකේ නැතිකටගන්න ඊට පස්සේ නිදාගනින්න කෙනාට වාඩි වෙන්න. ඊට පස්සේ සීතල්නන්ගේ පොරෝගින්න රෙද්දාායින් කල්ලා නැගිටිට. ඒවටකම් මැලි තින් බාගත් බුදුරජාණන් වහන්ස එනිසා මොග්ගල්ලාන මහරාතන් වහන්සට එකතනක දේශනා කරනවා යම් වෙලාවක අවදි වෙනවද අවදි වෙනකොටම නැගිටිට කියලා. අය ඇදේ පෙල්ලි පෙරල්ලි අර පැත්ත මේ පැත්ත හැරිහැරි ඊට පස්ස වෙලාව බලබල ඉන්න එපා කියනවා අවදි වෙනකොටම එහෙම ඇදැ නැගටලා හිටගන්නවවා. තකොට අර කම්මැලිකම කඩාගන්න අවස්සාාව ලැබෙනවා හිමිදුරු දේශනම. හිමිදුරු දේශනම පින්වන්නේ කම්මැලිකමාවොත් සමහරලාට එක දවසටම බලපානු. හැබැයි අපි හිමිදුරු දේසන් මේ කම්මලිකම කඩාගත්තොන් දවස්සටම වීරියවන්තව කටයුතු කරන්න ඒක උපකාර වෙනවා. තිින් භාග්‍යත් බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක්ම දේශනා කරලා තියෙනෝපිට. ද බලන්න ඊට පස්සේ ර තිිරගන්න අපි දැන් කරුණු දෙකක් අතා කරන්නේේ තුංගනයක තමයිකෙන ඔන්න මේකෙනට ගමනක් ඇන්ඩ තියෙනවා ගමනක් එෙදෙනවා දැන්ග ඔහු මෙහෙම කල්පනා කරනවා හෙට දවසේම ට ගමනක් ඇන්ඩ තියෙනවා භික්‍ෂූන් අහසන මක් නං කල්පනා කරන හට වසේෙන් මට ඉඳ තියෙන්නේ පාරී එතකට මට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අනුශසනාව සීකරගන්න බැරිවේවිී එනිසා මකද කරන්න ඕනි මන් දැම්ම වීරිය කරන්න ඕන බුදුරජණන් න්ොහන්සසිගේ අනුශසනාව සහිකරන්න නොලබූ මාර්ගඵල ලබාගන්න දවුණ කරගන්න බැරවුණු ගුණදර්රම දියුණු කරගන්න මන් දැම්මම වීරිය කරන්න ඕන කියලා එයා මකද කරන්නේ වීරිය ආරම්භ කරනෝ. බුදුරජන න්ොහන්ස වදාලා අන්න වීරිය පටන්ගත්තා. දෙෙන් කෙනෙක් ඒකාාරණය මුල් කරගෙන නිදාග නිද්දී. කෙනෙක් ඒ කාරණයම මුල් කරගෙන වීරි ආරම්භ කරනවා. දෙැන් එහෙමනි අදටත් මේ ලෝකයේ වෙන් සමහරය එකකාරණය එකම කාරණය මුල් කරගෙන සමාරයි නිදාගනිද්දී ස ඒකාරණයම මුල් කරගෙන තමන්ග ජීවිතය දියුණු කරගන්නවා. බුදුරජණන් න්ොහන්සේ වදාලා හතරණ වීරි උපද්ධන කාරණය තමයි කෙනෙක් ගමනක් කැන ගමන ගිහිල් එනවා ඇවිල්ල ල්පනා කරනවා අද දවසේව මං ගමනග්‍යා. අද දවසේම් මට ඉන්දවනේ පාරි. ගුඩාක් මහන්සිවෙන්න සිද්ද වුණ මට මේ ගමනේදී මගේ ඉන්ද්‍රී අසංවරවුණා මට හරියට මේ බුදුරජණන්ොහන්සේගේ ධරමේ සේකරගන්න බැරවුුණා භාවනාවක් කරගන්න බැරුුණා එනිසා මන්දැන් ඒ සඳහා වේරිය කර්ඩ ඕන. අද දවස පුරාවට කරගන්න බැරවුණු ඒ දේ සඳහාමම් මේ වෙලාවෙේ කැපවෙෙන්් ඕන උත්සහ කරන්න ඕන කියලා එයා මොකද කරන්නේ නොලැබූ මාර්ගඵල උපද්දුවගන්න. දියුණු කරගන්න බැරවුණු ගුණධර්ම දියුණු කරගන්න වීරිය ආරම්භ කරනවා කියේනෝ. භාගත් බුදුරජණන් නොහන්සි වදාලා වීරිය පටන්ගන්න හතරවෙනිි කාරණෙන්. ඒවගේ බුදුරජණ නොහන්සි වදාලා පස්සනි කාරණය තමයි න්න භික්සුවක් ගමකට හෝ නගරේකටයනවා පින්ඩපාතේ පිණිස. හරියට ආහාර ලැබින්නේ. දාන ලැබින්නේ. බඩ පිරන්න කෑම හම්බින්නේ. ඉති ඊට පස්සේ කල්පනා කරනවා අද හරියට කුස්සට ආහාරයට ලැබුනිෙරන්නේ. අද බොහෝම සෑල්ලුවෙන් සරීරයේ තියෙනවා නිදමතු දැනන්නේෙත් නෑ. එනිසා මම නොලබූ මාර්ග පල ලබාගන්න ඒ වගේම දියුණු කරගන්න බැරවුණු ගුණධර්ම දියුණ කරගන්න වීරිය කරන්නඩ ඕන කියලා ඔහොමොකද කරන්නේ වීරි අරා ආරම්භ කරනවා. තමන්ට ආහාරපාන ලැබුණි නෑ කියලා පොසුතැවිටවි ඒ නිසා පොඩ්ඩන් නිදාගන්න ඕනි කියලා කල්පනා කරන්නේ. ඒ කාරණයත් යොදාගන්නේ වීර ආරම්භ කර්ඩවයි. දැ බලන මේ ලෝකි දියුණු ගොඩාක්කයින්වා. තමන්ගේ ජීවිතයටයන අයහපත වාසනාවක් බාට පත් කරගන්නවා. සමහරයි දියුණුවෙලා තියෙනම තමන් දුප්පත්වෙල එපදුන් නිසාමයි. සමහරයි දියුණවෙලා තියනෙ තමට හැකියාවන් දියුණුකරගෙන තියෙනෙ තමන් ප්‍රතිස්සේපවීම නිසා සමහර කරුණු සම්බන්ධි. ඉ මේවගේ යර තමන්ගේ ජීවිතේටාපු අවාසනාවම වාසනාවක් කරගන්න අයත් මේ ලෝකේ ඉන්නවා ඒක කරන්න පුළුවන්නේ. වීරියවන්තෙන් ටිතරයි. එහෙමනැති කම්මෙල්ලි කෙනෙට්ට අවාසනාවත් ජීවිතයට ආවෝත් අභාග්‍ය සම්පන්න කාලයක්කාආවුත් ඒකොහු තවතවත් අවාසනාවන්ත කරගන්නවොමිසක් වාසනාවන්ත කරගන්න ඔහුට තේරෙන්නේ. තිෙනසා පිින්වත්න්නේ මේ කාරණය ගැන අපි අවධානයමු කරන්න ඕන. ඒවගේ බුදුරජණ නොහස්ස වදාලා වීරී ආරම්භ කරනහායවෙනි කාරණය තමයි පි්ඩ පාතියනො ි්සූ නහස නම ගමට හෝ නගරේට හොඳට දාන ලැබිෙනවා. කුස පිරෙන් ආහාර ලැබෙනවා හිටිගේ දානෙ වලඳලා කල්පනා කරනවා මෙහෙම. අද මගේ ඇගේ හොඳට හයිහස්තිය තියෙනවා. හොඳ සක්තිමත් බඩත් හොඳට පිරිල තියෙන්නේ බඩගින්නන් ගෙන අපහස්සා එන්නෙන්නේ ඒනිසා මං නොලැබූ මාර්ග පල් ලබා ගන්න. ඒවගේම දියුණු කරගන්න බැරවුණු ුණදරම දියුණු කරගන්න කැපවෙන්න ඕනු කියලා ඔහු මහන්සි වෙනවා. තවන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ දියුණු කරගන්න කැපවෙනවා භාග්‍යත් බුදුරජණන් වොහන්සේ වදාලා වීරි ආරම්භ කරන්න උපකාරවෙන හායවෙනි කාරණි. ආහාර ලබනත්ඒේකෙන් කල්පනා කරන්නේ වීරි ආරම්භ කරන්නමයි. ඊල පස්සේ භාග්‍යත් බුදුරජණන් වහන්ස වදාලා හත්තෙනි කාරණාව. න්නේ කෙනා භික්ෂුවක් නං ඔහුට ස්වල් පාබාදයක් ඇතිවෙනවා. පොඩි ලෙඩක් කෙනවා එන්නේ කෝලුව කැක්කුම බඩේ කැක්කුමක් නැත්න සරීරේ යම් අසනීපයක් ආබාධයක් ඇතියෙනවා. එතට කල්පනා කරනා මේ විදිහයට මට පොඩ්ඩක් අසනීපුුණා ලෙඩක් ඇතිවුණා ආබාධයක් ඇතිවුණා මේක වැඩිවෙන්න පුළුවන් මේ අසනීපේ මේ ලෙඩේ වැඩුණොත් මට මේ අදද කරගන්න දේවල් කරගන්න බැරිවේවි. මම ඇදට වැටනොත් අදමම් මේ කරගන්න කිසි දෙයක් මට කරගන්න බැරිවේවි. එනිසා මේ ලෙඩේ නරකකාත්තට හැරෙන්න්න පුළුවන්. එහෙමුණොත් මට මේ හැම දෙයම් කරගන්න බැරිවෙනවා. ඒ නිසා ඒට කලින් මම මේ දේවල් පුරුදු කරගණ්ඩ ඕන. නොලබූ මාර්ගුඵල උපද්දහගන්න. දියුණු කරගන්න බැරවුණු ගුණධර්ම දියුණ කරගන්න. විහෙස මහන්සවෙෙන්ඩ ඕන කැපවෙෙන්්ඩ ඕන කියලා ඔහු කල්පනා කරනෝ. භාග්‍යත් බුදුරජණන් වහස්සේ වදාලා වීරි ආරම්භ කරන හත්තෙනි කාරණාව කියනු. නිදාගන්න කල්පනා කරන්නේ. ඒ බලන්න වීරියවන්තයාගේ ස්වභාවේ තමයි හැම තිස්සෙම මොනකාරණය ජීවිතේ්‍රාවත් ඒ කාරණය අප්‍රමාදී කෙනෙබ්බාට පත්තෙන්න්න පාවිච්චි කරනවා. කම්මලිෙනාගේ ස්වභාවේ තමයි. මොනකාරණය ජීවිතයාවත් ප්‍රමාදී කෙනෙක් බවට පත්වෙෙන්න්න. ඒ වැඩේ කල්දාන්න තමංගි ජීවිතය පාවිච්චි කරනෝ. එකමකාරණය දෙන්න ගන්නේ දෙවිදිියකටයි. කම්මෙලියයා ඒ කාරණය දකින් විදිියකට වීරියවන්තයා ඒ දකින්ඉතා විදිහකට. භාග්‍යත් බුදුරජණ නොහස්ස වදාලා වීර ආරම්භ කරන අටවෙනි කාරණාව තමයි ඔන්න භික්ෂුවක් ගිලංගෙනෝ. ගිලංවෙලා අසනීපවෙලා ඉඳලා ලෙඩ හැදිලා දැම්මකද වෙන්නේ සුවපත් භාවයට පත්වෙනෝ. ස්ුවපත් භාවයට පත්වනාට පස්සෙහු කල්පනා කරනවා දැම්මං ලෙඩේ හොඳවුනාා විතරයි. ගිලම් බවින් නැගිට්ට විතරයි. මට ලෙඩෙවෙලා ඉන්න කාලෙ අසනීපවෙලා ඉන්න කාලේ මේ බුද්ධ සාාසනය මෙිනිහි කරන්න බැරුුණා. හරියට නබ්භාවනාවක් කරගන්න බැරවුණා. ඉතිං එනිසා දැවතමං අය අසනීපවෙෙන්න්න පුළුව එනිසාමස් නැවත අසනීපයෙන්න්න කලින්. මේ සුවපත්තුුණු කාලයේ මගේ ජීවිතේ මටට කරගන්න බැරවුණු දේවල් කරගන්න නොලැබූ මාර්ගඵල ලබාගන්න දියුණු කරගන්න බැරවුණු දරමේ දියුණු කරගන්න වීරි ආරම්භ කරන්න ඕනු කියලා ඔහු ඔහුගේ ජීවිතේ. වීර ආරම්භ කරනවා කියනවා. භාගගත් බුදුරජණන් වහන් සිවදාලා අටවෙනි කාරණයකි නවයි වීර ආරම්භ කරන්න උපකාරවන. තියනිසා පින්වත්න්නේ අපි මේ කාරණා හොඳින් තේරුන්ගන්න ඕන. දැම් බලන්න එකම කාරණා අටක් කෙනෙක් කම්මලිකම ඇතියෙන්න භාවිතා කරනවා එකම කාරණාට තව කෙනෙක් වීරි ආරම්භ කරන්න පාවෙච්ි කරනු. බදුරජාණ ොහන්ස දාල එකතන එකද වැස්ස කියීනදේ කම්මලියාට වීරියවන්තයාටත් අම්ම කෙනෙක් වගේ කියන. කම්මලි කෙනට වැස්ස කීන එක එයාගේ කම්මලිකම දියුණු කරගන්න භාවිතා කරනවා. එක්කො හොඳර පොරෝගණි ඉන්දාගන්න වැස්ස භාවිච්චි කරනවා. වීරියවන්තයා තමන්ගේ කටයුතු වීරියවන්තව කරගන්න වැස්ස බාධාවන් නොකරගෙන වැස්ස ආසිරුවාදයක් කරගන්න වීරියවන්තයාර පුළුවන්කම තියනෝකේ එහෙනම් පිින්වන්නේ අපිට මේ සීතර් වේවා රස්නිවේවා බඩගින්න වේවා උණුසුම වේවා මේ මේ හැම දෙයක්ම අපේ ජීවිතයේ කම්මලිකම පිණිසත් අපිට පාවිච්චි කරන්න පුළුවන් වීරි උපද්දව ගන්නත් පාවිච්චි කරන්න පුළුවන් දැන් අපිට දුප්පත්කම කියනදය කෙනෙ ඒයාගේ ජීවිතයේ තවතවත් දුප්පත් කරගන්නේ දුපත්කම පාවිච්ච කරන්න පුළුව. අපි දුප්පත් අපිට මේ වැඩකරාට වැඩන්නේ අපි මහන්සුනාට අපිට දියුණුෙන්ට බෑ අපි අවාසනාවන්තයි අපි පෞකාරයෝ කියල යට හිතන්නක් පුළුවන්. තවකිනෙට පුළුවන් ඒ දුප්පත්කමම තමන්ග ජීවිතයේ පෝසත්කම බවට පත්කරගන්න වීරී උපදවාගෙන. ඒ අවාසනාවම වාසනාවක් බාට පත්කරගන්න. අවස්සාාව ලැබෙනවා වීරී ඔපදවාගෙන. ඒ අභාග්‍ය සම්පන්නකමය භාග්‍ය සම්පන්නක මත් බාහට පත්කරගන්න ලැබෙනවා වීරි උපදවාගෙන. ඒ විදිහ මයිදැන් සමහර දරුව මේ ධර්මය අහන ඇති තමන්ටි ඉගෙනගන්න ගොඩාග මහන්සිේඩ ඕනැති. සමහරය වතාවත් දෙවතාවක් යමකට මහන්සි වෙලා එයා කල්පනා කරන මට මේ දේ කරන්න බෑ. මේක කරන්න වාසනාව නැතුව ඇති මට මතක හිටින් නැතු ඇති කියලා එයා ඒක අත්තරිනෝ. කම්මැලිකම ජීවිතය ඇති කරගන්නවා. සමහාරාය තමන්ට පාඩං හිටින් නැතිකම මතක හිටින් නැතිකම පාවිච්චි කරනවා තමංග ජීවිතයේ වීරි උපදවගන්න තමංග ජීවිතය ඒ සඳහා තවතවත් කැපවෙෙන්ඩ තමන්ගේ තියෙන දුරුවලකම පාවිච්චි කරනවා. ඒක තීරණය වෙන්නේ තමන් වීරියවන්තේක්ද තමන් කම්මැලිිය එෙද්ද කියන එක මත. එහෙමනැතුව අපේ මේ ජීවිතයේ අපිට මුුණගැහෙන දේවල් මත නෙමී. සාමාන්‍යයෙන් කම්මැලිකෙනට මොනදේ මුණ ගැහුණ තයායේ දේවල් පාවිච්චි කරන්න පුළුව තමන්ගේ කම්මැලිකම දියුණු කරගන්න. ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ හැකියාව පාවිච්චි නොකර ඉන්න හැබැයි වරියවන්තයකුට මොනදේ ලැබුණත් එයා ඒක පාවිච්චි කරන්න පුළුවන් තමන්ග ජීවිතයේ දියුණුවට. ඔබ හැලඇති ජාත කතාව එක කතාවත්යෙන එක්කනෙට මීකුුණක් හම්බෙලා. මී එක්කුගේ මලකුණක් හම්බෙලා එයාඒ මලකුණ පාවිච්චි කරනවා තමන්ග ජීවිතයේ සාර්ථකම ව්‍යාපාරිකයක් සිටුවරේක් බාට පත්වවෙන්න. කුණවිච්චි මලකුණක්. ඒ මී කුණක් දැන් මීය කුණුවෙලා දැක්කෝත් කෙනෙක් හිතන්න නෑන මේකෙන් මට කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා. මේකින් මට මේ රටේ සිටුවරේක්වෙන්න පුළුවන් කියලා හිතයිද. කුණු විච්චිමීයත් දැකින මනුස්සේ නොමුත් ඒකෙනා කුණුවිච්චිමීයා බලලෙක්කෙන නිවසට්ට විකුණ නොෝ. ඊට පස් එතනින් තවසාල්ිටිකක් හොයාගෙන මේ වෙලා මදඒ කතාව කියලා දෙන්න. නමුත් ඒකනා අනු පිළිවලින් අනු පිළිවෙලින්. මග ජීවිත සිටුවවරේෙක් බාට පත් කරගන්න. අන්න බලන්න වීරියතියෙන කෙනාට බොහොම සුලු කාරණයක් ඇති චටි කාරණයක් ඇති වීරිී උපදෝගෙන තමාන්ගේ ජීවිතී දියුණු කරගන්න. කම්මැලි කෙනාට ඉපදනකොටම මොනසම්පත් ලැබනත් මොනතරම් බෝග සම්පත් ධන සම්පත් ලැබුණත් කම්මැලි කෙනා ඒ හැමදයම විනාස කරරන්න තමන් සමරලාට පාරට වැටි කෙනෙක් බාට පත්වෙෙන්න. අවස්සාාව ලැබෙනවා ඇයි කම්මැලිකම නිසා. ඒවගේම තමයි කෙනෙට්ට සුගතිය ඇහිමි වෙන්න පුළුවන් තමන්ගේ කම්මැලිකම නිසා. දුගදය හිමි වෙන්න පුළුවන් තමන්ගේම කම්මැලිකම නිසා පින් දහන් කරගන්න සමහරයි ගොඩා කම්මැලි. ධනයක් දෙන්න කම්මල උදේනැගෙ ඉඩ තියෙන මහන්සි වෙෙන්ඩ තියෙනවා සිිල් සමාදන් එන්න ගියොත් එතන වාඩියල එෙන්ඩ තියෙනවා කියලා මේ විදියට අර කුසල ධර්මයන් දියුණු කරගන්න. පින්දහං කරගන්න කම්මැලිගෙන. ති නිසාම ඒයට මරණිම්මතු දුගතියීමේෙන්ට පුළුවන්. ද සමහරඒ විදියට වීරියවන්තව කටයුතු කරලා මරණිම්මතු සුගතීටයනෝ. සක්ධීන්තු පවා සුගතියට ගියයේ කම්මැලිකමින් ජීවත්තලා නෙමී වීරියවන්තව ජීවත්තලා. ඉති එනිෙසා පින්වත්න අපි කල්පනා කරන්න ඕන අපට මේ ලැබුණු මනුස්ස ජීවිතයට මේ කම්මැලිකම කියනදේ ආවත්. මේ මනුස්ස ජීතයක් ලැබුණ කියලේ එක ප්‍රයෝජනය ගන්න බැරවිෙනවා. ඉතිං ඒ ජීවිතයටන හැම දෙයක්ම වීරය උපද්දුවගන්න අපි පාවිච්චි කරොත් මේ ජීවිතයෙන් උපරිමේ හැකියාව ලබාගන්න අපිට වාසනාව උදාාවෙනවා ට එනිසා මේ වෙලාවේ අපිස් සියලු දිනාට ආසිර්වාද කරනවා කම්මලි නැති වීරියවන්ද ජීවිතයක් ගත කරමින් මෙලොවත් සාර්ථ කරගෙන පරලොවස් සුගතිගාමී කරගෙන ධරමවබෝධී පිණිස මේ ශ්‍රවණය කර පුධාරමය උපකාරවේවා. සාදු 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 පුුණ්‍යයන මෝදනාව අදදින උදාදම්සර සදංගඩ සටහන් සඳානන්ට හෙදරන්නේ. නෝවා මඩුව පිමලා කොළම අන්රාධපුරයන් ලිපුණිය පදිංචි ශ්‍රද්ධා මාසික ධරම දාන සාමාංචික. පිින්වත් ඒ.. සුජීව චණ්ඩලාාල් මහත්මැතුළු පවුලේ සිලුදනා විසින් අධදිනට එදෙන පාලස්සන විවාහ සංවස්රේදන ඒ.. සුජීව චන්ඩලාල් මහත්මාටසා සමාලි තිළකරන්න මහත්මයට නිදක් නීරෝගී සූපත්භාාවය පාර්තනා කරන්නත් ඉදිරිදිවිය සාර්ථක වේවාත් කියලා සෙත් පාර්ථනා කරලා තිබෙනවා මේ ධර්ම දේශනවිං ලැස්සූ සෑම සියලු පුුණි ධර්මයක්ම පලමුකට මන මෝදධන් කරම සියලු දෙවියන්ට සෙලු දෙවරු මේේපින් සතුටින් අනමෝදම් බේවා සැපේෙන් සැපේට පත්්‍රේවා සාදු සාධ සාධ. මේ පරලවගිය බීරම්මනි කාමෑණියන්ට ඒම් සිරිසේන පියාණන්ට එම් නීලාම්මාමේණියන්ට මාස්ස තුනකට පෙරමියගිය ජී ගුණවතිී සහෝදිරයට පුුණ්්‍යානමෝදනා කරන යි අන්ස දං කළ නොකළ සීලු දෙදනානමින් මේිය පල්ලවගේ සසිලු මලගේ ඥාතීන් ේපින්ං අනුමෝදම්බේවා සැපේන් සැපේට පත්තේවා සසර දුකින් අත්මිදේවා සාධු සාධ සාදු අදදින හැටවන්න ජන්මදින එෙදන Kේබී. සිරිීලතා මේේනියන්ට Tීබී තිළකරන්න පියාණන්ටසා පෞවලේ සීල්ලු නෑදැඇහිතුමිදුරන්ට නිදුක් නීරෝගී සුව පත්භාාවය පාර්තනා කරනවා ගුරු දේවෝත්තුම් පිංවල් ලොකසාමින්න් වහන්සේ ප්‍රධාන ලු පිංවස් සාමන් වහන්සේලාටත් අනගාරිකා මෑණින් වහන්සේලාට ස්්‍රද්ධා කාරි මණලේ සිරු දෙනාටත් ස්්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකෙන් සිරු දෙනාටත් ධර්ම මේ ශ්‍රවණයක ලබ සිරු දෙනාටත් මේපින් අනමෝදම් වේවා. නිදුක් නීරෝගේ සුවපත්භාවේ චිරිජීවිනය සැරසේවා. ගෞත මුුදුසුනේ ධර්මාබෝධය පිණස මේ පින්ං උපකාර වේවා. සාධ, සාධ සාදු. සියල දෙනාටම දෙරුවාසන්නයි නම බුද්ධාය හිමිතිරියම හිතට වදිනදේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිෙවන බණපදයකින් ඔබේ අලු දවස අරබන්න ජීවිතය කියාදන ඔදා දම්සරය.